තරගතුනගේ සමන්විත ටෙස් තරගාවලේ පලන ටෙස් තරගේ එංගලන්ත කණ්ඩයම යේදිනේද කළු පහක ජයග්‍රහණයක් හිමි කරගනු ලැබයිති මේ තරගේ ශ්‍රී ලංකා කණ්ඩයමට ජයග්‍රහණය කල්පත් කරගනීමට හැකියාව ලැබුණ මුල් පෙළ පිතිකරුවන් ටිකක් තවටික ලකුණුටික රැස් කරන මොකොද අපිට ලකුණු හැත්තෑාවක් එකසි විස්සක් වගේ ප්‍රමාණයක් මදිවුණ වත්මන්න ශ්‍රී ලංකා කණ්ඩයම ජේෂ්ඨ පිතිකරුවක විදිහට කටයුතු කරන කුසල් මෙන්ඩිස්ගේ අසාර්ථක වීම මේ තරගයට දැඩිලෙස බලපෑ මොකද පලවනනිම ක්‍රඩාකරයා ලකුණු විසි හතර පමණයි ලබාගත දෙවනනීමේ ලකුණු ලබාම දෙවීගිය ඉතින් මේ හේතුවෙන් වර්තමාන වැඩබල ප්‍රධාන පුහුණුකරු විදිහට කටයුතු කරන සනත් ජයසූරිය විසින් දැඩි දෝෂ දර්ශනයට ලක් කර ඇති බවයි වාර්තා කරලා තිබෙන විශේෂයෙන්ම දෙවනනීමේ ඔහු දෙවීගිය ආකාරය පිළිබඳ සනත් ජයසූරිය ඉතාම දැඩි කනස්සල්ලෙන් සිට ඇති බවත් කුසල් මෙන්ඩිස්ට බැනවැදිවේ ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරලා තිබෙන්නේ විශේෂයෙන්ම සනත් ජයසූරිය කියලා තිබේ හොඳින් හෝ නරකින් මේ තත්ත්වය වෙනස් කරගත යුතු බවයි එසේ නොවුණු තිදිරි තරඟවලදී ඔහු ඉවත් කර වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට තමාට සිදුවන බවත් තමා වැඩබලන පුහුණුකාර ධුරේ බාරගත්තේ මේ තරඟාවලිය වෙනුවෙන් වුණත් තමාට කණ්ඩායම වෙනුවෙන් රට වෙනුවෙන් මෙම තරඟාවලිය ජයග්‍රහණය කිරීමේ අවශ්‍යතාවය නිසා මෙසේ ක්‍රීඩා කිරීම කිසිසේත් මනුමත කර නොහැකි බවයි සනත් ජයසූරිය කුසල් මෙන්ඩිස් බැනවදිමින් කියලා තිබ්බේ. ඉතින් කෙසේ වෙතත් අපි දන්නේ මේක ඇත්ත නැත්ත කොහොමද කියලා. ඉතින් අනිවාර්යෙන්ම බයින්න ඕන තමයි. ඉතින් සනත් ජයසූරිය කියන්නේ අපි දන්නවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වල කොච්චර සේවයක් කරපු ක්‍රීඩකයෙක්ද කියලා. ඉතින් දිනන්න ඌමනාව තිබිච්ච ක්‍රීඩකයෙක් කාලේ දැන් ඉතින් ප්‍රධාන පුහුණුකරු. ඉතින් කුසල් මෙන්ඩිස්ට මේ ආකාරයෙන් අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳ ලංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ඉදිරියේ ඕගොල්ලන්ට හිතෙන්නේ මොකද්ද? ඉතින් ඕගොල්ලෝ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකකින් දක්වාගෙන යන්න.